මම උමා. මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලෝකේ තියෙන රසවත්ම කෑම අතරින් ඉස්සරහම තියෙන එකක් තමයි තායි කෑම කියන්නේ. ඉතින් ඒ වගේනුත් ගොඩක් රස කෑමක් තමයි මේ green curry කියන්නේ. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට ලංකාවේ ඉඳලා අපි කුස්සියේ කොහොමද මේ තායිලන්ත කෑම හදන්නේ කියලා දෙන්න. හරි, අපි බලමු මොනවද ඕනේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා ලුණු, ගම්මිරිස්, සීනි, දෙහි උෂ. එතකොට මේ බදලා කුඩු කරගත්ත කොත්තමල්ලි, ඊට පස්සේ මේ තියෙන මෙතන බදගත්ත සූදුරු, එතකොට පොල් කිරි කෝප්ප 1/3 කාලා, මෙතන තියෙනවා අමුමිරිස් ගන්න පුළුවන්. ඒකේ ගන්නකොට කරල් 10ක් විතර ගන්නකොට කරල් 5ක විතර ඇතුලේ තියෙන ඇට අයින් කරලා ගන්නවා නම් හොඳයි, මොකද සැර වැඩි නිසා. මෙතන චිකන් ග්‍රෑම් 450, වම්බටු ග්‍රෑම් 100ක් විතර. ඊට පස්සේ මෙතන තියෙනවා සුදුළු වුණු ඩික් 7ක් 8ක් විතර, ඉඟුරු කෑල්ලක්, ලූණු, කොත්තමල්ලි කොළ. ඊට පස්සේ මෙතන තියෙනවා සේර. සේර ගන්නකොට මේ සේර ගහේ මේ අට ටිකෙන් තමයි ගන්න ඕනේ. මේ වගේ කොටස් දෙකක් කපලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා දෙහි පොත්ත. දෙහි පොත්ත අපිට ග්‍රේට එකකින් ගාලා මේ සැහැන්දක වගේ ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට තව ඕන කරනවා සෝය සෝස්, ලයිට් සෝය සෝස් ඕන කරනවා. ඒ ටික තමයි ඕන කරන්නේ. අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. පේස්ට් එකක් හදා ගන්න ඕනේ. අපි බලමු කොහොමද මේ පේස්ට් එක හදන්නේ කියලා. මම මේ කියන ප්‍රමාණය වලින් අවශ්‍ය දේවල් දාලා ඔයගොල්ලන්ට එක වංගෙඩියක නැත්නම් ග්‍රයින්ඩර් එකක මේක කොටලා හදා ගන්න පුළුවන්. පොඩි පේස්ට් එකක් තමයි හැදෙන්නේ. මුලින්ම අපිට ඕනේ මුලින්ම දානකොට වැදපු කොත්තමල්ලි තේහැන්දක්, වැදපු සූදුරු තේහැන්දක්, ඊට පස්සේ ලුණු තේහැන්දක්, ගම්මිරිස් තේහැන් භාගයක් විතර. ඊට පස්සේ ඒ ටික දාලා ඉස්සර කොටාගෙන එකල එකට එකතු කරන්න ඕනේ. අඟ සුදුළු වුණු, එතකොට මේ දෙහි පොත්ත, සේර, කොත්තමල්ලි පොළ, ලූණු, ලොකු බී ලූණු ගෙඩියක විතර ලූණු ගත්තම ඇති. ඊට පස්සේ අර මං කිව්වා මිරිස් කරල් 10ක් විතර මිරිස් දාලා මේ ටික හොඳට කලපයක් වගේ වෙන්න කොටා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත පේස්ට් එක. මේ කොළපාට නිසා තමයි ඇත්තට මේකට මේ ග්‍රීන් කරි කියලා නම වැටලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පේස්ට් එක දාලා කොහොමද චිකන් එක හදන්නේ කියලා. අපි මුලින්ම මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාලා ඒකට කිරි කෝප්ප, පොල් කිරි කෝප්ප, උප්පු පොල් කිරි කෝප්ප 3 කාලක් එකතු කරලා ඒක විනාඩියක් දෙකක් විතර හොඳට රත් වෙවි පෙන දාලා ඒකේ කිරි තෙලුයි වෙන් වෙන තරමට හොඳට රත් කරගන්න ඕනේ. වෙලා දැන් නිකන් ක්‍රීම් එකක් වගේ වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් මේකට අපේ පේස්ට් එක එකතු කරගන්න. මේක අපි දැන් හොඳට මේ කිරි එකත් එක්ක මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට පේස්ට් එක විනාඩියක් විතර හොඳට කවලම් කරලා අපිට ඒකට චිකන් ටික එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ අපිට පුළුවන් අර ඉතුරු පොල් කිරි කෝප්පේ අපේ චිකන් එකට එකතු කරගන්න. ඒත් එක්කම වතුර කෝප්පයක් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට කැමති නම් මේ වෙලාවේ චිකන් ස්ටොක් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ විදිහට චිකන් එක විනාඩි 10ක් විතර හොඳට වැඩි ගින්දරේ උයා ගන්න ඕනේ. දැන් මේක විනාඩි 10ක් විතර වැඩි ගින්දරේ ඉදිලා තියෙන්නේ. එතකොට අපිට මේකට මේ වෙලාවේදී මම්බඩු ටික එකතු කරගන්න පුළුවන්.
ඒත් එක්කම සීනි තේහෙන් තප්පිතර ලුණු ඇඹුල් මේස හැන්ද සන් සෝයි සෝස් සල්පයක් ඉතුරු කර ගන්න ඕවා. ඔයගොල්ලොන්ට පේනවාදී ලස්සනට කොළ පාටට මේ කරියට ඇවිල්ලා තියෙනවා. අපි මේ විදිහට තව මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාගෙන තව විනාඩි 10ක් විතර මේක හදාගන්න. බටු ටිකත් එකතු කරලා අපි දැන් මේක විනාඩි 10ක් විතර උයාගෙන තියෙන්නේ. ඇත්තට මේ වෙනකොට බටු ටික හොඳට තැඹිලා තියෙනවා. ඒ නිසා අපි ලිප වහලා මේක සර්ව් කරන්න ලෑස්ති කරමු. මේකෙන් අපි හදාගත්ත තායි ග්‍රීන් චිකන් කරි එක මේ වගේ විදේශ රටවල කෑම තවත්